සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් අද මම ඔයගොල්ලෝ හැමෝටම ප්‍රධාන කරුණු දෙකක් සම්බන්ධයෙන් පැහැදිලි කරන්න අවශ්‍යයි. ඉතින් මම හිතනවා මේ වෙනකොටත් ඔයගොල්ලෝ හැමෝම දන්නවා මොනව සම්බන්ධයෙන්ද මේ කතා කරන්න හදන්නේ කියන එක. ඉතින් ප්‍රධානම දේ තමයි මම පසුගිය දිනක මගේ Facebook ගිණුම හරහා වීඩියෝ එකක් ෂෙයා කරා මේ පන්දු යවන්නව පුළුවන් නම් මට හොයලා දෙන්න කියලා. ඉතින් ඇයි මම එහෙම කිව්වේ කියන එක පැහැදිලි කිරීම ඉතාමත් වැදගත් කියලා හිතනවා. මොකද හේතුව මේ වෙනකොට සමාජ මාධ්‍ය තුල මගෙනුත් අහන්නේ නැතුව මම කියන විදියට සහ මම හිතන විදියට කියලා ඒගොල්ලොන්ගේ මතය ඉදිරිපත් කරමින් යනවා. ඉතින් මම හිතනවා ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි, විශේෂයෙන්ම ඒ කුඩා ක්‍රීඩකයට සහ ඒ කුඩා පන්දු යවන්නට. මම හිතුවා ඒ දේ ගැන පැහැදිලි කරන්න ඕන. ඇයි මම මේ වීඩියෝ එක ෂෙයා කරේ, මොනවද මම හිතපු දේ කියන එක. ඒ වගේම ඔගොල්ලෝ ඉල්ලීමක් කරන්න තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ පන්දු යවන්නව මට හොයලා දීපු සහ ඒ හොයලා දෙන්න උත්සාහ කරපු සියලුම සමාජ මාධ්‍ය ඒ හැම කෙනාටම ගොඩක් ස්තුතියි. මොකද ඒ සමාජ මාධ්‍ය තුලින් ඉතාමත් ඉක්මනින් මේ ළමයව කොහෙද ඉන්නේ සහ මොන ප්‍රදේශයේද, මොනවද ඔහු ක්‍රීඩා කරනවද නැද්ද කියන එක මට හොයාගන්න හැකියාව ලැබුණා. ඉතින් දැන් මම ඔබට පැහැදිලි කරන්නේ මම ඇයි මේ වීඩියෝ එක ෂෙයා කරේ, මොකක්ද මගේ තිබුණු අරමුණ කියලා පැහැදිලි කරන්න. ඉතින් මම ඔයගොන්ට පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ ඒ වීඩියෝ එක දැක්කට පස්සේ මට මම ක්‍රීඩා කරන්න පටන් ගත්ත කාලේ, විශේෂයෙන්ම ඒ වයසේදී අවුරුදු 9, අවුරුදු 8, අවුරුදු 10 කියන කාලය තුල මම කොහොමද ටෙනිස් බෝල් ක්‍රීඩා කරේ, මට තිබුණු අත්දැකීම් සහ මම ක්‍රීඩා කරපු විදියත් එක්ක මට ලැබුණු අවස්ථාවන් එක්ක මම හිතුවා මේ පන්දු යවන්නත් ඔහුට උපතින්ම නැචරල් පන්දු යවීමේ ඉරියව්වක් වගේම පන්දු යවීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒකට ප්‍රධානම හේතුව තමයි ඔහු ඒ වීඩියෝ ක්ලිප් එකේ පන්දු යවන විදිය, ඔහු දුවගෙන එන විදිය සහ ඔහු පන්දුව යවන්න කලින් අපි කතා කරනවා කොහොමද ජම්ප් කරන්නේ සහ කොහොමද ලෑන් කරන්නේ පිටිපස්සේ කකුල, පන්දු යවුවට පස්සේ කොහොමද පලෝතුරු කරන්නේ, පිතිකරුවා දෙසට කොහොමද ඔහුගේ ඔළුව යොමු කරන්නේ. ඉතින් මේ හැමදේම කිසිම කෙනෙක් කියලා දෙන්නේ නැතුව ඔහුට ඒ දේ ඒ ටෙනිස් බෝල් ක්‍රීඩා කරන ගමන් ලැබිච්ච දෙයක්. ඉතින් ඒ වගේ දක්ෂතාවයක් සහ ඒ වගේ හැකියාවක් හරි අමාරුයි කිසිම පුහුණුකරුවෙකුට පුහුණු කරන්න. ඉතින් ඒ වගේ නැචරල් දෙයක් ඔහුට හම්බෙලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව ලෙස මම දකින්නේ ඔහු ටෙනිස් බෝල් ක්‍රීඩාව තමන්ගේ යාළුවොත් එක්ක, තමන්ගේ ගමේ ළමයි එක්ක සෙල්ලම් කරන එක. ඒ වගේම මට තවමත් මතකයි ඒ වගේ කුඩා කාලෙකදී කොහොමද තමන්ට ලෙදර් බෝලයක් හම්බෙන්නේ නැතුව තමන්ට හම්බෙන ටෙනිස් බෝල් එකෙන් බෝල් කරන්න අවස්ථාවක් එනකන් බලාගෙන ඉන්නේ. මොකද හේතුව ටෙනිස් බෝල් ක්‍රීඩාව එහෙම නැත්නම් ටූර්නමන්ට් සික්ස සයිඩ් ටූර්නමන්ට් එහෙම නැත්නම් ඒ සෙල්ලම් කරන වෙලාවට එයාට වඩා ගොඩක් ලොකු ළමයි තමයි සෙල්ලම් කරන්නේ, ලොකු අයියලා. ඉතින් මටත් ඒ අත්දැකීම තියෙනවා. එතකොට මම බලාගෙන ඉන්නවා මට කොයි වෙලාවක හරි බෝල් කරන්න chance එකක් එයිද කියන එක. ඉතින් ඒ අවස්ථාවම තමයි මම හිතනවා ඒ කුඩා පන්දු යවන්නටත් ලැබිලා තියෙන්නේ. ඔහු බලාගෙන ඉන්නේ ඇති මේ මැච් එක යනකොට මට කවුරු හරි බෝල් කරන්න අවස්ථාවක් දෙයිද. එහෙම නැත්නම් ලොකු එක්කෙනෙක් බැට් කරනකොට නිකන් පුරුදු වෙන්න මට බෝල් එකක් දාන්න හැකියාව ලැබෙයිද කියන එක. ඉතින් ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ දේ ලැබෙන්න හරි වාසනාවන්ත වෙන්න ඕනේ. මොකද ගමක ක්‍රිකට් ගහපු කෙනෙක් දන්නවා කොච්චර ආසද ටෙනිස් බෝලෙන් බෝල් කරන්න, ලොකු අය කෙනෙකුට බෝල් කරලා තමන්ට හොඳයි කියලා පෙන්නන්න. ඉතින් ඒ වගේම ඒ බෝල් කරන අවස්ථාවේදී ඒ වීඩියෝ එක කරලා ඒක නිකුත් කරපු එක්කෙනාටත් දැනෙන්නේ නැති මේ පන්දු යවන්න හරි ලස්සනට පන්දු යවනවා, ඒක නිසා මේ වීඩියෝ එක මම එළියට දාන්න ඕන කියන එක. ඉතින් මම ඔහුටත් ස්තුතිවන්ත වෙනවා මේ වගේ හොඳ ඇහැක් තිබිලා ඒ අවස්ථාව ඒ පොඩි එක්කෙනාට ලබා දුන්න එක ගැන. දැන් මම පැහැදිලි කරන්නේ ඒ හම්බුණ අවස්ථාවෙන් මම ක්‍රීඩකයෙක් විදියට ඉඳපු කාලයට වඩා පුහුණුකරුවෙක් විදියට දැන් ඉන්න කාලය තුල මම කොහොමද පන්දු යවන්නන් දිහා බලන්නේ, මම මොන වගේ දේවල්ද හොයන්නේ කියන එක
ඒ පන්දු යවන පොඩි එක්කෙනාගේ තිබුණු නිසා තමයි මම ඔහුව හොයන්න පටන් ගත්තේ. ඉතින් ඒ වගේම අත්දැකීමක් මටත් තියෙනවා. මම ක්‍රීඩා කරන කාලය තුළ විශේෂයෙන්ම ගාල් රත්ගම් ප්‍රදේශයේ මටත් ඒ වගේම අවස්ථාවන් ලැබිලා තියෙනවා. ඒ වගේම ඒ වගේ ලොකු අයත් එක්ක සෙල්ලම් කරන තැන් බලාගෙන ඉන්න අවස්ථාව ලැබිලා තියෙනවා. කොයි වෙලාවක හරි පන්දුවක් යවන්න අවස්ථාව ලැබෙයි කියලා ඒ අත්දැකීම තියෙනවා. සෙරප්පු දෙකක්වත් කකුල් දෙකර නැතුව ඕනම තාරපාරක ඕනම ගල්ගොඩක ඕනම ග්‍රවුන්ඩ් එකක පන්දු යවන්න ආසාවෙන් බලන් ඉඳපු කාලයක් තිබුණා. ඉතින් ඒ හැම දෙයක්මත් එක්ක මම හිතුවා ඒ වගේ කට්ට කාලා, මගේ භාෂාවෙන් කියනවනම් ඒ වගේ කට්ට කාලා ඕනම අවුවක වැස්සක ඕනම තැනකට පුළුවන් විදියට අනුවර්තනය වෙලා එජස් වෙලා ඕනම තැනක සෙල්ලම් කරන්න පුළුවන් හැකියාව ලබා ගන්න එක තමන් උපතින් සහ තමන්ට ලැබුණු දුක්, එහෙම නැත්නම් තමන් ලැබුණු අපහසුතාවයන් එක්ක ලැබෙන දෙයක්. ඔයගොල්ලෝ දන්නවා සෙරප්පු දෙකක් නැතුව ඇවිදින්න කොච්චර අමාරුද කියලා අද කාලේ. නමුත් ගම්වල විශේෂයෙන්ම මේ වගේ සෙරප්පු දෙකක් නැතුව ඕන ළමයෙකුට බෝල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ එයා කොච්චර ශක්තිමත්ද කියන එක පෙන්වන්න හොඳම උදාහරණයක්. ඒක නිසා තමයි මම ඔහුව හෙව්වේ. දැන් මට ඔහු හම් වෙලා තිනවා. මම පසුගිය දිනක ඔහුගේ දෙමව්පියන් සමඟ කතා කරා. ඉතින් එහෙදි මම දැනගත්තා ඔහු මේ වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාව හදාරන්නේ නැහැ කියලා. ලෙදර් බෝල් ඔහු ගමේ ඔහුගේ ගෙවල් එහා පැත්තේ තියෙන ග්‍රවුන්ඩ් එකේ තමයි සෙල්ලම් කරන්න කියන එක. එහෙනම් මම තීරණය කරේ පළවෙනිම දේ තමයි ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ආස නම් ඔහුව ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් පාසලකට යොමු කරන එක. දැන් මම ඒ සම්බන්ධයෙන් ඔහුගේ ගෙදර අයත් එක්ක කතා කරලා තියෙනවා. මම අහලා තියෙනවා ඔහුන්ට ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් පාසලක් ඒ අහල පහල තියෙනවද කියන එක. ඒ ළඟ ඔහුන් පැහැදිලි කරා එහෙම ක්‍රීඩා කරන්න පුළුවන් පාසලක් තියෙන්නේ දෙබරවැව සුරංග ලක්මාල්. ඔගොල්ලෝ හැමෝම දන්නවා සුරංග මල්ලිගේ ඉස්කෝලේ. ඉතින් මගේ බලාපොරොත්තුව මම පැහැදිලි කරලා ඇහුවා ඒ පාසලට යොමු කරන්න හැකියාව ලැබුණොත් දෙමව්පියන් විදියට ඔගොන්ට හැකියාව තියෙනවද එයාව පාසලට යොමු කරලා නැවතත් ඔහුව ගෙදර ගැනීමේ හැකියාව තියෙනවද? මොකද හේතුව ඔහුන් ඉන්න ගෙදර, ඔහුන් ඉන්න ගම්මානයේ ඉඳලා ඒ පාසලට තියෙන දුර මම හරියටම දන්නේ. ඒකයි මම ඒ දේ දෙමව්පියන්ගෙන් අහලා දැනගත්තේ. ඉතින් ඔහුන් පැවසුවා ඔව් අපිට හැකියාව තියෙනවා එයාව ඒ ස්කෝලට යවලා ගෙන්නන්න. ඉතින් ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා කොහොම හරි ඉන් ඉදිරියට ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් පාසලකට ඔහුව යොමු කරන්න. ඒක තමයි පළවෙනි පියවර. මොකද හේතුව ඔහු තමන්ගේ අම්මගෙන් තාත්තගෙන් ගොඩාක් දුර ඈත් කරලා ක්‍රිකට් ක්‍රීඩා කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. නිතරම අම්මටයි තාත්තටයි පේන තැනක ඉන්න ඕන. ඔහුට තාම අවුරුදු 9යි. ඒක නිසා මම හිතනවා ඒක දේ තමයි හරිම දේ කියලා. අම්මටයි තාත්තටයි ඔහු ගැන බලන්න පුළුවන් තැනක ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන එකට. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වුණා ඔහුව ඒ වගේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් පාසලකට යොමු කරලා ක්‍රිකට් ක්‍රීඩාවට මුලින්ම යොමු කරන්න. ඒක නිසා දැනට ඔහු ලෙදර් බෝල් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැහැ. ඒක නිසා පළවෙනියම අපි කරන්නේ කොහොමද ඔහුව ලෙදර් බෝල් ක්‍රිකට් ක්‍රීඩා කරන පාසලකට යොමු කරලා ක්‍රීඩාවේදී ඔහු දක්වන දක්ෂතා දැනගන්න. අපි දැනට දැකලා තියෙන්නේ ඔහු පන්දු යවන ඉරියව්ව විතරයි. අනිත් එක තමයි ඔහු ලසිත් මාලිංග වගේ නෙමෙයි පන්දු යවන්නේ. ඔහු ඔහුටම ආවේණික ඉතාමත් පහසු ලස්සන ක්‍රිකට් ක්‍රීඩාවේ ගොඩක් වටින පන්දු යැවීමේ ඉරියව්වකින් තමයි පන්දු යවන්නේ. ගොඩක් දෙනෙක් වැරදි අර්ථකථන දීලා තිබුණා ලසිත් මාලිංග වගේ පන්දු යවනවා කියලා. ඔහු කිසිසේත්ම ලසිත් මාලිංග වගේ නෙමෙයි පන්දු යවන්නේ. ඊටත් වඩා ඉතාමත් හොඳ පන්දු යැවීමේ ඉරියව්වක් තියෙන ක්‍රීඩකයෙක් කියලා මට හිතෙනවා. ඒක නිසා අපි බලමු කොහොමද ඔහු ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත්තට පස්සේ ඊළඟ අවුරුදු 3 4 5 ක්‍රීඩා කරන්නේ. ඔහුට ඇත්තටම ක්‍රීඩා කිරීමේ හැකියාවක් තියෙනවද? ඔහුට පන්දු යැවීමේ හැකියාවක් තියෙනවද ඇත්තටම? ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ආස කරයිද තව ඉස්සරහට යනකොට? ඊට පස්සේ තමයි අපි තීරණය කරන්න ඕන කොහොමද එයාගේ දක්ෂතා තියෙන්නේ කියන එක. ඒක නිසා සමාජ මාධ්‍ය තුලින් ලබා දුන් සහායට බොහොම ස්තුතියි. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා තවත් සමාජ මාධ්‍ය තුල අනවශ්‍ය විදියට ඒ ළමයව
භාවිතා කරන්න එපා. එකට හේතුව ඔහු තාම අවුරුදු 9ක් වෙන කුඩා ළමයෙක්. ඔහුට අධ්‍යාපනය හදාරන්න තියෙනවා. ඒ අධ්‍යාපනයත් එක්ක යන ගමනක් තමයි මේක. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවත් අධ්‍යාපනයත් හරි බැලන්ස්ව කරගෙන යන්න අවස්ථාව ලබා දෙන්න ඕන. ඒකට අපි කළ යුත්තේ ඔහුගේ ගමන ඔහුට යන්න දීලා බලාගෙන ඉන්න එක. එහෙම නැත්නම් අපි සමහර අය බලාපොරොත්තු වෙනවා හෙට යා ලංකාවට සෙල්ලම් කරයි කියලා. එහෙම ක්‍රිකට් ක්‍රීඩා කරන්න බෑ. ඒ ගමනක් තියෙනවා. ඒ තමන්ට ලැබෙන දුක්, කම්කටොළු, අපහසුතාවයන් හැමදේම පහු කරගෙන ආවොත් තමයි කොහොමද මේ යන ගමන එයාට දැනෙන්නේ, මම කොහොමද යන්න ඕනේ කියන එක. ඉතින් මට පුළුවන් දේ මම කරන්න උත්සාහ කරනවා එයාට ක්‍රිකට් වලට යොමු වෙන්න, ක්‍රිකට් ක්‍රීඩා කරන්න, ක්‍රිකට් ක්‍රීඩා කරන පාසලකට ඔහුව යොමු කරන්න. ඉතින් මේක තමයි මගේ බලාපොරොත්තුව තිබුණ සහ මම බලාපොරොත්තු වුණ දේ. මම හිතනවා ඉතා ඉක්මනින් ඒ දේ මට කරන්න හැකියාව ලැබෙයි කියලා. ඉතින් ඒක නිසා මම මෙතනින් පස්සේ මම මේ ගැන කතා කරන්නේ නැහැ. මොකද මම ඔවුන්ගේ දෙමව්පියන් එක්ක පමණයි කතා කරන්නේ. ඉතින් ඒක නිසා ඕගොල්ලොන්ගේ සහාය බලාපොරොත්තු වෙනවා. මෙතනින් ඉදිරියට අපි ඒ ළමයාගේ ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යන්න අවස්ථාව ලබා දීලා පිටිපස්සට වෙලා බලාගෙනමු කියලා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.